අයුරින් සිදු නොවුනහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් පරිහානියට පත්වන බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් සබරකම පළාත් ආණ්ඩුකාර නවීන් දේසානායක මහතා පවසනවා. මෙරටට පැමිණි හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් මහතා සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් සහ පෙර පාසල් ආශ්‍රිතව සිදු කළ සංචාරයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා. මෙරටට පැමිණ සිටින ලෝකපූජිත හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් අද දහවල් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් සහ පෙර පාසල් දරුවන් පිරිසක් මුණ ගැසුණා. ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ විශේෂ ආරාධනාවකට අනුවයි. යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය සුහදතා තානාපතිවරයා ලෙස කටයුතු කරන සචින් තෙන්ඩුල්කර් මහතාගේ අධීක්ෂණයෙන් දරුවන් සහ පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක යුනිසෙෆ් ළමා පෝෂණ වැඩසටහන සබරගමු පළාත තුළ ක්‍රියාත්මක කිරීම මෙම සංචාරයේ මූලික අරමුණයි. ඒ අනුව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සමග රුවන්වැල්ල පල්ලේ කණුගල කනිෂ්ඨ විද්‍යාලයට ගිය සචින් තෙන්ඩුල්කර් මහතා එම පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කරනු ලැබුවා. පසුව විද්‍යාලයේ ක්‍රීඩාංගණයට ගිය ඒ මහතා පාසල් දරුවන් සමග ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුණේ මෙලෙසින්. මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වූ වත්මන් සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දසනායක මහතා ක්‍රිකට් ක්‍රීඩාවේ මේවන විට ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. වත්මන් ක්‍රිකට් සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් මොකද? අත වශයෙන්ම අපගේ ක්‍රිකට් පිලට විශේෂයෙන් දක්ෂ පිතිකරුවන් 3යි 4යි කියන ස්පොට් එක තුන මුල් ගණන්වල දුලිප් මෙන්ඩිස් රෝයි ඩයස් ඊට පසුව අර්ජුන රණතුංගයි අරවින්ද දිසිල්වා ඊගයි ඊට පසුව කුමා සංගක්කාරයි මහේලයි 3යි 4යි දැන් අපිට හරියට ස්ථාවර වෙලා නැහැ. ඒක ස්ථාවර කරන්න අවශ්‍යයි. ඒ වගේම විනය ක්‍රීඩා මීටත් වඩා පල්ලෙහාට වැටෙනවා.